රයිට් අපි මනම් අද අපි පටන් ගනිමු මේ එක්සෙල් පාඩමේ. ඒ කියන්නේ 9 පන්ති ළමෙන්ගේ දෙවෙනි පාඩමේ දෙවෙනි වීඩියෝව. අද අපි කතා කරන්න යන ළමයි ඇක්ටිවිටීස් ටික. ඒ කියන්නේ අපි ලියන පොතයි කියවීම් පොතයි පොත් දෙකක් තියෙනවා. අද මේ වීඩියෝවෙන් අපි අරන් එනවා ඇක්ටිවිටි ටික. ඒ කියන්නේ වැඩ පොතේ තියෙන වැඩ ටික කොහොමද කරන්න කියන එක. राइट ओबे पर्जन के स्थापने के लिए पैतरुम पत मृदु कांगे विवृत कर गन्न पैतरुम पत मृदु कांगे चित्र का परिशील कतरु मोहते ही मेवलम के प्याक में से हंदुना गनिमु अपिट में गिया ने अपे कंप्यूटर के तीयन मृदु कांगे विवृत कर गन्न केला अपि देन अपे कंप्यूटर के तीयन मृदु कांगे विवृत कर गनिमु एक एक्सेल शीट ओपन कर गनिमु एक्सेल शीट ओपन करेंटार्ट मेन्यू करेंट माइक्रोसॉफ्ट एक्सेल के वर्षन दिखेला मे विधि ओपन कर माइक्रोसॉफ्ट एक्सेल अभी बलून मे पोता मुन वजती मम्मी पहुगे वीडियो मेला मेनू मेनू तीन टैब के रिबन तीन दीन वेडपत्तीर तीन पेली तीन मे मेनू टैब पास रिबन मिथन शूम करीट गंडोन करने दीन इवे राशि कपे वर्कशीट तीन ईलंगट වැඩපතක් හසුරවමු කියලා තමයි මාතෘකාව තියෙන්නේ. විද්‍යුත් පැතුම් පත් මෘදුකාංගයක් විවෘත වන විට වැඩපතක් විවෘත වේ. මෙන්න මේ වැඩපතක් තමයි විවෘත වෙලා තියෙන්නේ. මේ කොටු පිටුවට අපි කියනවා වැඩපතක් නැතිනම් වර්ක් ෂීට් එකක් කියලා. මෙම වැඩපතට නව වැඩපතක් ලබා ගැනීමට insert new sheet click කරන්න. අලුතෙන් ගන්න පුළුවන්කම තියෙනවා. शीट अलू पिटुआ गंड पुलवां कम तीन अलू पिटुआ मेन मे यटीन तीन मे शीट वन शीट टू शीट थ्री की तेन तीन मेन मे इस न्यू वर्कशीट के इंसर्ट वर्कशीट के बटन ये बटन क्लिक शीट फोर के अन्न वैक्रमी इंडोनी अलू थी वर्कशीट इट पास तीन वेडपत्र नमक लादी වැඩපතක් නමක්. දැන් ඒක අපි මේ ගත්ත ෂීට් එකට නමක් දෙන්න පුළුවන්. කොහොමද නමක් දෙන්නේ? මේ ෂීට් 1 කියන කුඩ ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා රීනේම් තෝර ගන්නවා. ඔන්න කරලා බලමු. ෂීට් 1 මෙතන තියෙනවා. රයිට් ක්ලික් කරලා අපිට පුළුවන් මේකේ තියෙන රීනේම් මේ තියෙන්නේ. රීනේම් ක්ලික් කරන්න පුළුවන්. රීනේම් ක්ලික් කරලා අපිට පුළුවන් මේ විදිහට නමක් ටයිප් කරන්න. දැන් මම ග්‍රේඩ් 9 කියලා ටයිප් කරා. ඒ වගේම තමයි මම තව දෙයක් කියන්නම්. මේක උඩ රයිට් ක්ලික් කරලා අපිට පුළුවන්කම තියෙනවා टैब कलर याटते ओन नम पाटा क्वेनस करना पुलों उन्हें दें रातु पाट ऐड लाते हैं ठीक अभी टॉय भी दिए टे में तें टेबल लोन ना पुलों कम तीन अभी टैब कलर क्वेनस करना नील पाट उन्हें नील पाट तो मैंने मैं भी दिए टा अभी टे एक एक पाट दा ना पुलों राइट क्लिक कर लेता मैं पाट दा नित राइट क्लिक कर लेता मैं නම වෙනස් කරන්නේ රීනේම් දැම්මොත් නම වෙනස් කරනවා මේ ටැබ් කලර් වලට ගිහිල්ලා වුණනම් අපිට පාට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා වැඩපතක් ඉවත් කිරීම සඳහා කොහොමද මේ හදපු වැඩපතක් ඉවත් කරන්නේ ඔන්න දැන් අපිට මේ මේ ෂීට් 4 අපිට අවශ්‍ය නැහැ රයිට් ක්ලික් කරලා මේ ෂීට් 4 උඩ අපිට පුළුවන්කම තියෙනවා මේ උඩින් දෙවෙනියට තියෙන ඩිලීට් උඩ ක්ලික් කරාම ඔන්න අයින් වෙනවා දැන් තුනත් මම අයින් කරනවා මේ ඔන්න අයින් කරලා දානවා දෙකත් අයින් කරන්න පුළුවන් ඕන්න අයින් කරලා දානවා දැන් මේ ග්‍රේඩ් 9 කෙනෙක් විතරයි තියෙන්නේ ඔන්න මේකත් අපිට අයින් කරලා දාන්න පුළුවන් කවුද රයිට් ක්ලික් කරලා ඩිලීට් දුන්නොත් අහනවා මා කන්නද කියලා එතකොට රයිට් මම එපා කියලා දුන්නා ඔන්න ඔය විදිහට අපිට පුළුවන්කම තියෙනවා වැඩපතක පොඩි පොඩි සෙටින්ග්ස් ටිකක් වෙනස් කරගන්න දැන් මේ අපේ ක්‍රියාකාරකම එකේදී තියෙන්නේ ඔන්න ඔය දේවල් ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ රයිට් ක්‍රියාකාරකම දෙක අපිට මේ විදිහට ක්‍රියාකාරකම් 10ක් තියෙනවා අපේ මේ පොතේ. දෙවෙනි එක බලමු අපි. එක්තරා ළමා නිවාසයක සිසුන් වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් එකතු කිරීමට
කොටු කාඩ් නිකුත් කරන ලදි. ළමුන් විසින් සතියන්තයේදී එකතු කරන ලද මුදල් පිළිබඳ විස්තරද එක් එක් ශිෂ්‍යයා විසින් එකතු කරන ලද මුළු මුදලද එකතු වූ මුළු මුදලේ රුපියල් 50 බැගින් කාඩ්පත් මුද්‍රණ ගාස්තු ලෙසද එක් එක් ශිෂ්‍යයන් අඩු කර ඉතිරි මුදලද ඇතුළත් තොරතුරු වැඩපත කතුල කර මේ වැඩපත පහකින් දැක්වේ. ඔන්න අපිට තියෙනවා වැඩපතක් මේ Excel sheet එකක් මේකේ තියෙනවලු මෙන්න මෙහෙම එක්තරා ළමා සමිතියක ළමා සමිතියක් තමයි තියෙන්නේ ක්‍රීඩා භාණ්ඩ ගන්න සල්ලි එකතු කරන කොටු කාඩ් හිකුත් කරලා ළමොන් විසින් සතියන්තයේදී එකතු කරන ලද මුදල් පිළිබඳ විස්තරද සතියන්තයේදී එකතු කරන මුදල් පිළිබඳ විස්තර තියෙනවා එක් එක් ශිෂ්‍යයා විසින් එකතු කරන ලද මුළු මුදලද එකතු වූ මුදලින් රුපියල් 50 බැගින් කාඩ්පත් මුද්‍රණ ගාස්තුද එක් එක් ශිෂ්‍යයන් අඩු කර ඉතිරි මුදලද ඇතුළත් තොරතුරු තමයි මෙන්න මේ ෂීට් එකේ තියෙන්නේ. ඕන නම තියෙනවා සැටර්ඩේ සන්ඩේ. සෙනසුරාදා කොච්චර එකතු කරාද? ඉරිදා කොච්චර එකතු කරාද කියලා තියෙනවා සල්ලි. ටෝටල් එක තියෙනවා. අඩු කරන ගාණ තියෙනවා. එතකොට මේ එකතුෙන් 50ක් අඩු කරාම කීයද කියලා තියෙනවා. ඔන්න මේකෙන් අපිට මේකක් හදන විදිහයි මේ කියන්නේ. මොන පියවර එක ඉහත දැක්වෙන තොරතුරු NO කියන නම්බර් නේම් සැටර්ඩේ සන්ඩේ යන මාතෘකාද ඒවා අදාළ තොරතුරුද වැඩපතේ ෂීට් 1 හි අතුරුලියනේ කරන්න. අපිට කියන්නේ මේකේ මෙන්න මේ ටික. මෙන්න මේ ටික අපිට ටයිප් කරන්න කියලා කියනවා. ඔය කොටු කරලා තියෙන ටික ටයිප් කරන්න කියනවා. රයිට්. මෙන්න මේ ටික. දෙක වැඩපතෙහි නම වීකෙන්ඩ් කලෙක්ෂන් යනුවෙන් නම් කරන්න වෙනස් කරන්නලු මෙම ලේඛනයේ ඔබේ පරිගණකයේ තැම්පත් කරන්න. අන්න දැන් අපිට මේ වැඩි කරන්න ඕන. අපි දෙකේ එක අභ්‍යාසයේදී අපිට කරන්න තියෙන අලුතින් ෂීට් එකක් ගන්න විදිහ අලුතින් ෂීට් එකක් ගන්න අපිට මෙන්න මෙතන ක්ලික් කරලා අලුතින් ෂීට් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ ෂීට් එකට නම වෙනස් කරන විදිහ කොහොමද අපි කරේ? ෂීට් එක ඒ නම තියෙන තැන අපි රයිට් ක්ලික් කරලා රීනේම් ගිහිල්ලා ෂීට් එකේ නම වෙනස් කරා. ඒ වගේම පාට වෙනස් කරන විදිහත් මම කියලා දුන්නා. රයිට් ක්ලික් කරලා ටැබ් කලර් වලට ගිහිල්ලා අපිට පාට වෙනස් කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේ වගුවක් ටයිප් කරගන්න. මෙතන තියෙන්නේ නම් 15ක් තියෙනවා. මම පහක් ටයිප් කරගන්නම්. ඊට පස්සේ ඒව සල්ලි එකතු කරන දේවල් තමයි සෙනසුරාද ඉදවල සල්ලි එකතු කරනවා. ඊට පස්සේ ඒ වගේ එකතු හදලා සතියන්තයේ රුපියල් 50 ගානේ ඔක්කොගෙම එකතු කරනවා කාඩ් ටික print කරන්න. ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. අපි මේකේ ෂීට් එක හදනකොට මම මෙන්න මේ විදිහට හැදුවා. අංක ටික දැම්මා 1 2 3 4 5 කියලා. නම් ටිකක් සමාන් නිමල් කමල් කුණිල් විමල් කියලා දැම්මා. සැටර්ඩේ මම අර වර්ක්ෂීට් එකේ තිබුණු ගණන් ටිකම පහක් මුල් පහ මේ විදිහට දාලා තියෙනවා. දැන් අපි බලන්න යන්නේ මෙන්න මේ ඇක්ටිවිටිය. මේක ඊට පස්සේ මේක සේව් කරා අපි. සේව් කරන විදිහ තමයි මම කියන්නන්නේ. දැන් ආයෙත් හරියක් ෆයිල් ගිහිල්ලා සේව් යන්න පුළුවන්. එතකොට එනවා මෙන්න මේ වගේ අයිකන් එකක්. මෙතනද අපි කොහෙද සේව් කරන්න කියන එක වම් පැත්තේ මෙතන තියෙනවා 3D object, desktop, document, download මේ වගේ තැන් කීපයක්. අපිට පුළුවන් desktop එක තෝරාගෙන මෙන්න මෙතන ටයිප් කරනවා ෆයිල් නේම් ඉස්සරහින් work weekend collection කියලා. ඊට පස්සේ මේ save උඩ ක්ලික් කරාම අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට desktop එකේ මේක save වෙලා තියෙනවා බලා ගන්න. ඔය ටික අපි මෙතෙක් කතා කරේ. right. දැන් අපි පොඩි සටහනක් ලියා ගන්න යනවා. ඔයගොල්ලෝ මාතෘකාව ලියාගෙන තියෙනවා පහුගිය වීඩියෝ විදි. අපි එනම් මෙහෙම සටහන ලියාගෙන යමු. විද්‍යුත් පැතුරුම්පත් යනු පරිගණක ඇසුරේ ගණිතමය කටයුතු පරිගණක ඇසුරින් ගණිතමය කටයුතු සිදු කිරීමට
ගණිතමය කටයුතු සිදු කිරීමට යොදා ගන්නා ගණිතමය කටයුතු සිදු කිරීමට යොදා ගන්නා මෘදුකාංගයකි යොදා ගන්නා මෘදුකාංගයකි යොදා ගන්නා මෘදුකාංගයකි මේ සඳහා විවිධ මෘදුකාංග ගණනාවක් ඇති අතර මේ සඳහා විවිධ මෘදුකාංග ගණනාවක් ඇති අතර විවිධ මෘදුකාංග ගණනාවක් ඇති අතර වැඩි වශයෙන් MS Excel MS Excel මෘදුකාංගය MS Excel මෘදුකාංගය භාවිතා කරනු ලබයි භාවිතා කරනු ලබයි මෙහි කොටු සහිත පිටුවක් දක්නට ඇති අතර මෙහි කොටු සහිත පිටුවක් දක්නට ඇති අතර එම කොටු දක්නට ඇති අතර එම කොටු කෝෂ හෙවත් කෝෂ හෙවත් කෝෂ හෙවත් සෙල් CELL සෙල් ලෙස හඳුන්වයි සෙල් ලෙස හඳුන්වයි මෙම කෝෂ සඳහා මෙම කෝෂ සඳහා ලිපිනයක් ඇත මෙම කෝෂ සඳහා ලිපිනයක් ඇත එම ලිපිනය එම ලිපිනය තීරු අක්ෂරයත් තීරු අක්ෂරයත් පේලි අංකයත් එම ලිපිනය තීරු අක්ෂරයත් පේලි අංකයත් යොදාගෙන නිර්මාණය කරයි යොදාගෙන නිර්මාණය කරයි යොදාගෙන නිර්මාණය කරයි right දැන් මෙන්න මේ ටික ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ පොතේ යනකන් මෙන්න මේ ටික පොතේ ඇඳගෙන අපි මේක
නම් කර ගන්න ඕනේ. මෙන්න මේ තියෙන්නේ. මේක 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 තීරු. තීරු. ඊට පස්සේ මේක මේවා මේ ඔක්කොම ටික මොනවද අපි කියන්නේ මේවා තමයි පේලි. පේලි. ඔන්න තීරු සහ පේලි කියලා ඊතල ගහලා හදා ගන්න. එතකොට තීරු තියෙන්නේ මෙහෙම පහලට. තීරු තියෙන්නේ මෙහෙම පහලට. පේලි තියෙන්නේ මෙන්න මෙහෙම හරහට. ඒක මතක තියා ගන්න ඕනේ. මෙන්න මේ කොටුත් වලට අපි කියනවා කෝස. කෝස කියලා කියනවා. කෝස ලිපිනය හැදෙනකොට කෝස ලිපිනය හැදෙන්නේ මේ තීරුවේ තියෙන අක්ෂරයයි මේ පේලියේ තියෙන අංකයයි. ඒකත් මෙහෙම ලියගන්න. මේ ටික ලියාගෙන ඉවර වෙලා කෝස ලිපින සඳහා උදාහරණ කියලා ලියාගන්න. කෝස ලිපින සඳහා උදාහරණ කියලා ලියාගන්න. දැන් අපිට පුළුවන් ඕන නම් මේකේ ඇතුළෙම කෝස ලිපින ටික මොනවද කියලා ලියන්න. මේ තියෙන්නේ A1 කෝසය. හරිද? ඕගන්න පුළුවන් නම් එහෙම ලියන්න. මේ තියෙන්නේ B1 කෝසය. රයිට්. මේ තියෙන්නේ C1 කෝසය. මම කීපයක් දාන. මේ තියෙන්නේ C5 කෝසය. මේ තියෙන්නේ B3 කෝසේ. ඔන්න ඔය වගේ අපි කෝස හඳුන්වනවා. අපි බලමු ඊට පස්සේ ඉස්සරහට ගිහින් මොනවද අපිට බලන්න තියෙන්නේ කියන එක. දැන් මේ දත්ත ඇතුළත් කරන විදිහ මම සමාන ටයිප් කරන එක තමයි කරේ. මෙන්න මේ විදිහට මම දත්තජයක් ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා තවත් ටිකක් ඉස්සරහට. සේව් කරලා තියෙන මේකේ මම කියලා දුන්නා. දැන් පොඩි මාතෘකාවක් දා ගන්න. සූත්‍ර කියලා. සූත්‍ර. 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 මොනවද මේ සූත්‍ර කියන්නේ? සූත්‍ර කියන්නේ ළමයි අපි මෙහෙම ලියගමු. සූත්‍රයක් යනු යම් ගැටලුවක්. සූත්‍රයක් යනු යම් ගැටලුවක් විසඳීමට යම් ගැටලුවක් විසඳීමට ලියනු ලබන ප්‍රකාශනයයි. ලියනු ලබන ප්‍රකාශනයයි.
මෙහි මෙහි ආරම්භය දැන් මේක පටන් ගන්න අපි මොකෙන්ද සමාන ලකුණකින් මෙහි ආරම්භය සමාන ලකුණ වේ මේ තියෙන්නේ මෙහි ආරම්භය සමාන ලකුණ ඒ කියන්නේ සමාන ලකුණ අට්ටලියට තමයි පටන් ගන්න ඊළඟ පොයින්ට් එක විදිහට ලියා ගන්න කෝෂයක ඇති සංඛ්‍යා එදින කෝෂයක ඇති ඇති අගයන් වෙනුවට කෝෂයක ඇති අගයන් වෙනුවට කෝෂයක ඇති අගයන් වෙනුවට කෝෂ ලිපින භාවිත කරයි කෝෂ ලිපින භාවිත කරයි कोश लिपि ने भावित कर युदागणना सरल गणित मेहयुम लेस युदागणना सरल गणित मेहयुम लेस एकतु किरीम अडु किरीम गुण किरीम मेहम लियान्न गुण किरीम बेदीम एलेरा एक दुकरी मारु क्रीम गुण क्रीम बेरी याना संकेत योदा गानी याना संकेत योदा गानी याना संकेत योदा गानी उन्होंने वही बालमु कोहो मदे मेक किए ना वाह आ मेक अच्छा लिया इनको सूत्र लिया ठीक है टाइप कर लिया ना उन्हें टाइप कर सूत्र टाइप कर एंटर यातुर ENTER एंटर यातुर क्लिक करी मेन एंटर यातुर क्लिक करी मेन प्रतिपल दर्शन प्रतिपल दर्शन අපි දැන් කරලා බලමු මේකක් අපිට කියන්නේ ටෝටල් යනුවෙන් ඊයේ කෝෂයේ යතුරු ලිනේ කරන්න ටෝටල් කියලා ඊ එකේ යතුරු ලිනේ කල් මේ කරලා තියෙන්නේ මම ඒක ඊ එක මේ තන තියෙනවා මම ටෝටල් කියලා මේ ගහලා තියෙනවා ඊට පස්සේ ලැයිස්තුවේ පළවෙනි ළමයාගේ නමට ඉදිරියෙන් ඇති E2 කෝෂයේ මත ක්ලික් කරන්න ඔන්න ලැයිස්තුවේ පළවෙනි ළමයාගේ නමට ඉදිරියෙන් තියෙන E2 කෝෂයේ උඩ ක්ලික් කරන්න ඔන්න ක්ලික් කරා හරි දැන් මේ වටේ කළු පාටින් ලක් වෙලා තියෙන දැන් මේක ඇක්ටිව් සෙල් කියලා අපි හඳුන්වනවා ඇක්ටිව් සෙල් එක ඊට පස්සේ කියනවා ඉහළ දැක්වෙන සූත්‍රය අතුල් ලින් එක එන්ටර් අතුර ක්ලික් කරන්න අර උඩින් තියෙන එක ඩික ටයිප් කරලා එන්ටර් කරන්නලු මොකක්ද තියෙන්නේ සමානයි C2 තියෙනවා එකතු කිරීම දාලා D2 තියෙනවා එන්ටර් කරන්න ඔන්න රුපියල් 550 කියලා ආවා බලමු මේකේ තියෙන්නේත් කීයද කියලා මේන සිය 50 340යි තියෙන්නේ නේද 590යි කියලා එනවා එතකොට මන් දාලා තියෙන වෙන ගානක් 340යි හරි ඔන්න 590යි කියලා ඔන්න දැන් අපි එකතු හොයාගත්තා පළමු ප්‍රතිපල ලබාගෙන හොඳ යොදාගත් සූත්‍රය අනිකුත් ළමුන්ගේ එකතුව ලබා ගැනීමට අනුරූප වලට පිටපත් කරගත හැකි මේ සඳහා ක්‍රම දෙකක් ඇත දැන් මේ එක්කෙනෙක්ගේ ගත්ත අපි උත්තරේ එක්කෙනෙක්ගේ උත්තරේ අරගෙන අනිත් අයට මේක කොපි කරනවා
අනිත් අයට මේක කොපි කරනවා. හැම එකේම ටයිප් කරන්න යන්නේ නැහැ. අපි කරන්නේ කොපි කරනවා. මේ ලියපු සූත්‍රය කොපි කරනවා. එතකොට right අපි මේ ගත්ත උත්තරය පිටපත් කරන්න ඕනි මෙන්න මේ වට. ඒකට ක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන්. දැන් නැතිනම් හැම එකෙම මේක ටයිප් කරන්න ඕනේ. එහෙම ටයිප් කරන්න ඕන කමක් නැහැ පිටපත් කරන්න පුළුවන්. පිටපත් කරන ක්‍රම දෙකෙන් එකක් තමයි ඔන්න මම කියන්න යන්නේ. අපි පිටපත් කරන යන කෙනා උඩ ක්ලික් කරනවා ගිහින් මෙන්න මෙයා තමයි පිටපත් කරන්න යන්නේ. එයාගේ කොටුවේ දකුණු පැත්තේ පහළ තියෙන චූටියට කොටුවක් වගේ එකක්. මේ බලන්න මෙතන. මම ලොහු කරා පුළුවන් තරම්. නේ? ඔන්න ඔය කොටුව උඩට මවුස් පොයින්ට් අරන් ගියාම බලන්න වෙනස් වෙනවා. ආ දන් ලකුණක් වගේ වුණා. නැතිනම් තියෙන මවුස් පොයින්ට් අර හොස්පිටල් එක ළඟ තියෙන මාක් එක වගේ. කුරුසයක් වගේ. දැන් දන් ලකුණක් වගේ වුණාම ක්ලික් කරලා මෙහෙම පහළට ඇදගෙන යනවා. ඇදගෙන මෙතෙන්ට අපිට අරන් යන්න ඕනේ. ඉතින් එහා නෑනේ. අතාරිනවා. අන්න එතකොට අපිට උත්තර ටික ඔටෝමැටිකලි එනවා. ඕක තමයි අපිට පුළුවන් එක يعني කොපි කරන්න භාවිත කරන්න පුළුවන් ක්‍රමය. එක ක්‍රමයක්. තව තියෙනවා ක්‍රමයක්. ඒ තමයි අපිට පුළුවන් මෙයානේ කොපි කරන්න ඕනේ. එයා උඩ ක්ලික් කරනවා. ඒ ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා කොපි බටන් එකක්. කොපි බටන් එක උඩ ක්ලික් කරනවා. කොපි බටන් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ කෝෂය නැත්නම් මේ සෙල් එක E3 මැද ක්ලික් කරලා මෙහෙම අදිනවා පහළට. අපිට ඕනි කොටසට එනකන් දැන් මෙතනින් ආය පහළට යන්න ඕනේ නැහැ නේ මේ 3 දෙනා 4 දෙනා නියෝන්නේ ඒකල්ලා මෙන්න මෙතන තියෙනවා පේස්ට් කියලා බටන් එකක් ඒක උඩ ක්ලික් කරාම අන්න අපිට උත්තර ටික දැන් එතකොට වැඩේ වෙලා තියෙන ළමයි මේ බලන්න මෙතන අපි ටයිප් කරේ C2 දන D2 හැබැයි කොපි කරාම මෙතෙන්ට නමුට ඒක වෙනස් වෙලා තියෙනවා C6 දන D6 කියලා C6 කොටුවයි D6 කොටුවයි එතන C6 සෙල් එකයි D6 සෙල් එකයි එකතු කරලා තියෙනවා ඔන්න ඔහොම තමයි අපි එකතු කරන්න සූත්‍රයක් නිර්මාණය කරලා ඒ නිර්මාණය කරපු සූත්‍රය පිටපත් කරගන්නේ අනිත් ඒවාට ගැළපෙන විදිහට. අපිට කියනවා F1 කෝෂයේ printing G1 කෝෂයේ balance විදිහට ටයිප් කරන්නලු මොකද අපි දැන් කරන්න යන්නේ එකතු වෙච්ච මුදලෙන් රුපියල් 50 ගානේ අඩු කරන්න කාඩ්පත් මුද්‍රණය කරන්න. ඔන්න printing සහ balance මන් ටයිප් කරා. ඊට පස්සේ තියෙන්නේ F3 printing වල පහතින් ආරම්භක කෝෂය තුල 50 යතුරු ලියනේ කර ඒ fill handle මගින් පහළට පිටපත් කරන්න. ඔන්න අපිට පුළුවන් මෙතන 50 type කරනවා. දැන් 50 50 අඩු කරන්න ඕනකම තියෙනවා. right. මේකත් ඕන රුපියල් වලට හරවන්න පුළුවන් කොතනින්ද? මෙන්න මෙතනින් පුළුවන්කම තියෙන රුපියල් දෙනවා අපි. එතකොට ඕන රුපියල් 50 කියලා අපිට වැටෙනවා. දැන් කියනවා මේ 50 මේ හැම එකකම පිටපත් කරන්න කියලා. කොහොමද පිටපත් කරන්නේ? fill handle එකෙන් අදින්න කියලා කියන්නේ මෙහෙම අල්ලලා. ඔන්න fill handle එකෙන් ඇද්දා. දැන් මෙතන මේ උඩින් තියලා ඇද්දට එන්නේ නැහැ. මෙතන තියලා මෙන්න මේ fill handle එක දානවා. දැන් ඔයගොල්ලෝ කෝෂයක දකුණු පැත්තේ පල්ලැහැ කෙළවරේ තියෙන පොඩි කොටුවක්. ඒ කොටුවෙන් තමයි click කරගෙන ඇදගෙන යන්නේ. එතකොට එතන තියෙන අගය පිටපත් වෙනවා. මෙහෙ අපි ওই වැඩේම තමයි කරේ. එතකොට දැන් සූත්‍රය සම්පූර්ණයෙන් පිටපත් වෙනවා. සූත්‍රයක් නැති වුණාම තියෙන්නේ කීයද මොනවද තියෙන්නේ ඒක පිටපත් වෙනවා. දැන් මම කරලා පෙන්නන මෙහෙ අපේ තුමු සමන් කියලා ගහමු. සමන් කියලා ගහලා මේකේ fill handle එකෙන් අල්ල ඇද්දාම හැම එකම සමන් කියලා වැටෙනවා. සමන් නෙවෙයි ඔය සමන්. ඔය වගේ තමයි මෙතන 50 දාලා අපිට පුළුවන් මේක පහළට පිටපත් කරන්න. රයිට්. ඒ වැඩේ කරා. දැන් G2 කෝෂයේ මත මුසිකේ ක්ලික් කර පහක් දක්වන සූත්‍රය අතුල් ලේනේ කර එන්ටර් යතුරු ක්ලික් කරන්න. E2 අඩු කිරීම F2 තියෙන. සමානයි E2 අඩු කිරීම F2. මෙන්න මෙතන ක්ලික් කරලා සමානයි E2 අඩු කිරීම F2 කියලා කියනවා. දැන් මේ E2 F2 ටයිප් කරන්න ඕනේ නැහැ. අපිට මෙහෙම පුළුවන් ගන්න සමාන ලකුණු ගහලා E2 කෝෂයේ උඩ ක්ලික් කරාම මේ 590 තියෙන කොටුව උඩ ක්ලික් කරාම ඒ ඔටෝමැටිකලි මේ E2 ටයිප් කර ගන්නවා. අපි ධන ලකුණු ගහන ධන ලකුණු මේ ගහන්න කියන්නේ ඍණ ලකුණු අඩු කරන්න ඕනේ. මේ 590 වෙන් අඩු කරනවා 50ක්. එහෙනම් 50ක් ගහන්නේ F2 තමයි ගහන්නේ. දැන් එන්ටර් කරනවා. ආන්න ආ උත්තරේ 540 කියලා. දැන් පැහැදිලි යෝගවන්ට අනිත් ඒවාට කොහොමද මේ වැඩේ කරන්නේ? මේ ටිකවත් ඕනේ. අපි කරන්නේ මෙතන ක්ලික් කරලා මෙන්න මෙහෙන් අල්ලගෙන අදිනා මෙතෙන්ට. right. ඔන්න උත්තර ටික
ඇවිල්ලා තියෙනවා. ඔහොම තමයි අපිට මේක විසඳන්න පුළුවන්කම තියෙන. දැන් කියනවා ඊට පස්සේ fill handle හෝ copy paste භාවිත කරමින් අනිකුත් ළමුන්ගේද ඉතිරි මුදල ගන්නේ කරන්න. අර ක්‍රම දෙකෙන් පුළුවන් ක්‍රමයකට අනෙක් කට්ටියත් හොයන්න කියලා. සෑම ක්‍රියාකාරකමක් අවසානයේදී ලේඛනය සුරක්ෂිත කරන්න. ඒ කියන්නේ save කරන්න. දැන් අපි මේ පොඩ පොඩ කර කර යද්දි මේක save කරන්න ඕනේ. දැන් මෙහෙම තියෙද්දි අපි save කරන්නේ නැතුව අයින් කරොත් මල්ලි කරන්ට් එක ගියා කියමු. අපි ඉස්සෙල්ලා save කරපු ටික විතරයි තියෙන්නේ. දැන් මේ අනෙක් ටික අලුතෙන් හදපු ටික add වෙන්නේ. ඒක නිසා අපි මෙන්න මෙතන file ගිහිල්ලා save උඩ click කරනවා. File save උඩ click කරාම ආය නම් හැම ඉල්ලන්නේ නැහැ කිලින්ම අපිට ඒක save කරගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපි මේ වගේ වැඩක් කරනකොට නිතර නිතර සේව් කරනව නැතිනම් හදිසියේ කරන්ට් එක ගියොත් කම්පියුටර් ඔෆ් වුණොත් වයර් එක බුල්ලා ගැලවිලා ගියොත් එහෙම අපි අලුතෙන් හදපු දේවල් ටික නැති වෙලාම යනවා. හයිට් අපි යමු ආයෙත් මෙතෙන්. දැන් ඕන මම මේක සුරක්ෂිත කරා සේව් කරා ක්‍රම කීපයක් තියෙනවා. ෆයිල් සේව් උඩ ක්ලික් කරන්න පුළුවන් නැතිනම් මේ සේව් බටන් එකක් තුන ඒක උඩ ක්ලික් කරන්න පුළුවන් නැතිනම් කීබෝඩ් එකේ කන්ට්‍රෝල් අතුරත් එක්ක S අකුර ඔබන්න පුළුවන්. එතකොටත් ඔය වැඩේ වෙනවා. ක්‍රම තුනෙන්ම පුළුවන්කම තියෙන අපිට මේ ડોකියුමන්ට් එක සේව් කරගන්න. ක්‍රියාකාරකම් දෙකේ පහ. ලේඛනය හැඩ සව් කරමු. දැන් මේ ලේඛනය අපි හැඩ සව් කරන්න ෆෝමැට් කරන්න යන්නේ. ඉහත ලේඛනය සඳහා හැඩ සව් කිරීම කිහිපයක් යොදාගෙන ඇත. එනම් තොරතුරු වටා බෝඩර් එකක් යොදා ඇත. ඔන්න බෝඩර් එකක් දාලා තියෙනවලු තොරතුරු ටික වටේට. කොහොමද බලමු දාලා තියෙන්නේ. බෝඩර් රේදීම සඳහා අවශ්‍ය කෝෂ පරාසයේ මුසිකේ ක්ලික් කරමින් තෝරා ගන්න. A1 ඉඳන් G16 දක්වා කියනවා. A1 ඉඳන් G16 දක්වා. අපි එච්චර අපි හදලා නැහැනේ. A1 ඉඳන් අපි ගන්න දෙන්නේ G6 දක්වා. ඔන්න G6 තෝරගත්තා. තොර තේරුවා. ඊළඟට කියනවා මෙනු රිබනේ මෙනු තීරයේ හෝම් රිබනේ ඇති බෝඩර්ස් මෙවලම මත ක්ලික් කර ඕල් බෝඩර්ස් තෝරන්න. මෙන්න මෙතන හෝම් වල බෝඩර්ස් මේ තියෙන ෆොන්ට් එකේ බෝඩර්ස් තියෙනවා. එතනින් ඕල් බෝඩර්ස් මේ තියෙන ඕල් බෝඩර්ස් ක්ලික් කරන්න. ඔන්න ක්ලික් කරා. දැන් බලන්න මේ හැම එකේම හැම කොටුවකටම ඉරක් වැදිලා තියෙනවා. පහළ එකේ තියෙන ලාවට මෙතන තියෙන හොඳට කළු පාට ඉරක් තියෙනවා. රයිට්. ඊළඟට පැහැදිලි බවක් ඇති කිරීම සඳහා කෝෂ පරාස වර්ණ ගන්නවා ඇත. වර්ණයේදීම සඳහා අවශ්‍ය කෝෂ පරාසයේ මුසිකේ මගින් තෝරා ගන්න. ඊට පස්සේ ෆිල් කලර් මෙවලමට ගිහිල්ලා සුදුසු වර්ණයක් තෝරන්න. දැන් මේ පාට කරලා තියෙනවා. මමත් පාට කරලා තියෙන කොහොමද පාට කරන්නේ? මෙන්න මේ ටික ඕන නම් ටික ඕන මෙහෙම තෝරා ගන්නවා. උඩ මේකේ පාට වෙන්නේ යටින් ටික තමයි මෙහෙම පාට වෙන්නේ. නමුත් උඩ මේවා සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් පුළුවන් මෙන්න මේ බකට් එකට ගිහිල්ලා අපිට කැමති පාටක් දෙන්න නේ. මෙහෙම දෙන්න පුළුවන්. ඔන්න මේවටත් පුළුවන්. අන්න ඒ විදිහට අපිට කැමති පාට වර්ග දෙන්න පුළුවන්කම තියෙනවා. ලස්සනයි. ඊට පස්සේ මාතෘකා සියල්ලද තද පැහැ ගන්නවා ඇත. මාතෘකාව තෝරාගෙන මෙනු තීරයේ හෝම් රිබන ඇති බෝල්ඩ් බටන් මත ක්ලික් කරලා මේ මාතෘකාව තද පාට කරනවලු මේ ටික. මෙන්න මෙහෙම සිලෙක්ට් කරනවා අපි ඔක්කොම ටික එකට. ඒකල්ලා මෙන්න මේ බෝල්ඩ් කියන කුඩ ක්ලික් කරනවා. අන්න දැක්කද තද පාටක් ආවා. ඒ කියන්නේ නිකන් අකුරු ටික මහත් වුණා වගේ වුණා. ආයතරයක් ක්ලික් කරොත් ආයෙත් තිබුණා ඔය කෙට්ටු වෙනවා. ඔන්න මහත් වෙනවා. ඔන්න ආයතරයක් ක්ලික් කරාම කෙට්ටු වෙනවා. අන්න ඒක තමයි බෝල්ඩ් කරනවා. දැන් මේ බෝල්ඩ් වෙලා නැහැ. බෝල්ඩ් කරාම අන්න තද කළු පාටක් එනවා. අකුරු ටික අනිත් අකුරුත් එක බලුවම වෙනස්. right. ඒකත් පුළුවන් ඔවා අමාරු දේවල් නෙමෙයි. දැන් මේ මොන දේ කරත් අපි අමතක කරන්න අරකයි සේව් කරන්න. මේ සේව් බටන් එකට ක්ලික් කරනවා. දැන් මේක සේව් වෙලා තියෙනවා. ආයෙ මැකුවට ඒ කියන්නේ අපි මෙතනින් අයින් වුණා කියලා මේවා මැකිලා යන්නේ නැහැ. හදිසියේ කරන්ට් එක ගිහිල්ලා ඕෆ් වුණා කියලා, බැටරිය බැහැලා ඕෆ් වුණා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේවා සේව් වෙලා තියෙනවා අපේ කම්පියුටර් එකේ. right. ඊළඟට තොරතුරු එකෙල්ල කර ඇත. එකෙල්ල කරනවා කියන්නේ මේවා ගාන්ට අපි එක්ක මැදට එක්ක උඩට එහෙම හදනවා. එකෙල්ල කිරීම සඳහා අවශ්‍ය කෝෂ පරාසයේ මුසික ක්ලික් කරමින් තෝරා ගන්න. හෝම් රිබන ඇති එකෙල්ල කිරීම වලම් මත ක්ලික් කරන්න. ඔන්න අපිට කියනවා මේවා එකෙල්ල කරනවා නම් මෙහෙම කෝෂ පරාසය තෝරාගෙන හෝම් රිබන් එකේ තියෙනවා මේ තියෙන මෙතන මැදට කරා. වමට කරා. ඕනනම් දකුණට කරා. මෙදින්න පුළුවන්. දැන් මේක පොඩ්ඩක් මෙහෙම ලොකු කරලා තිබ්බනම්
මැද උඩින් මැදින් යටින් මෙහෙම වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා අපිට ඕනි තැනක තියාගන්න හැකියාව තියෙනවා ඊට පස්සේ කියනවා අපිට ලබාගත් තොරතුරු මුදල් බවට පත් කිරීමට අවශ්‍ය හැඩ සව කිරීම ෆෝමැට් යොදාගෙන නැත මෙතනින් අපි කරන්සි තෝරන්න කියලා කියන මේ හැඩ සව කිරීමට අවශ්‍ය කෝස පරාසය ක්ලික් කරමින් හෝම් රිබනේ ජෙනරල් වලින් අපිට පුළුවන් කරන්සි තෝරන්න අවසානයේ ලේඛනයේ සුරක්ෂිත කරන්න කියලා කියනවා බලමු අපි ඔක කරලා මං ඉස්සෙල්ලා නම් ඒ වැඩේ කරා මෙන්න මෙතනින් අපිට පුළුවන් මේ මේක උඩ ක්ලික් කරලා මෙහෙම තෝරගෙන මෙතනින් ගිහිල්ලා කරන්සි කරන්සි දෙන්න පුළුවන් මේ මුදල් මෙහෙම තෝරලා account එකෙන් තියෙන්නේ අපි කරන්සි දෙනවා එහෙම හදන්න පුළුවන්කම තියෙනවා right ඔන්න ඔය විදිහට හදා ගන්න පුළුවන් ඕනනම් මේ 1 2 3 4 5 අපි මුදල් විදිහට හදාන්න පුළුවන් එහෙම අපි දාන්නේ සාමාන්‍ය මම කරලා පෙන්නනවා මේ කරන්සි ඒතොර අර විදිහට පෙන්නනවා ඒක අපි වැරදි එහෙම දාන්නේ නැහැ සාමාන්‍ය අංකයක් මුදල් විදිහට දාන්නේ නැහැ නේ ඊට පස්සේ මේවා සේව් කරන්න කියලා කියන සේව් කරන්න කොහොමද මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න පුළුවන් නැත්නම් ෆයිල් ගිහිල්ලා සේව් උඩ ක්ලික් කරන්න පුළුවන් එහෙමත් නැත්නම් කන්ට්‍රෝල් එකත් එක්ක S අතුර ගහන්න පුළුවන්කම තියෙනවා right දැන් මුදල් වර්ගයේ නොමැති නම් මේ S කර ගැනීමට අපහසු පියවර අනුගමනය කරන්න දැන් මුදල් වර්ගයේ සමහර වෙලාවට නැහැ අපේ කම්පියුටර් වල එහෙම වුණොත් අපි කරන්න ඕනේ මේකට පොඩි සෙටින් එකක් වෙනස් කරන්න තියෙනවා ඒ සෙටින් එක වෙනස් කරන්නේ අපි යනවා ස්ටාර්ට් මෙනු ගිහිල්ලා කන්ට්‍රෝල් පැනල් වලට C O N ගහුවම කන්ට්‍රෝල් පැනල් එනවා මේ තියෙන්නේ මේකට ගිහිල්ලා මේකේ තියෙනවා රීජන් කියලා මේ තියෙන රීජන් රීජන් වලට ගියාම අපිට පේනවා මේ ෆෝමැට්ස් ෆෝමැට්ස් වල මේ ඇඩිෂනල් සෙටින් වලට ගිහින් කරන්සි වලට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මෙතන කරන්සි සිම්බල් කියන එක වෙනස් කරලා දෙන RS ටයිප් කරලා තියන්න පුළුවන්කම තියෙනවා ඔන්න ඔවැඩි කරාම අනිවාර්යයෙන්ම අපිට කරන්සි මෙතන අපේ රටේ තියෙන රුපියල්නේ RS නේ දාන්න අපි ඒකට මාරු කරන විදිහට හදා ගන්න පුළුවන්කම තියෙනවා සාමාන්‍යයෙන් මෙතන තියෙන ඩොලර් ඩොලර් එක රුපියල් වලට වෙනස් කරලා තියා ගන්න ඕනේ ඔයගොල්ලෝ එතකොට පුළුවන් මම මෙතන වෙනස් කළාමයි තිබුණේ ඊළඟට තියෙන වැඩේ නව වැඩ පොතක් ලබා ගැනීම අලුත් වැඩ පොතක් ගන්න කියලා කියනවා කොහොමද ගන්නේ ෆයිල් නිව් බ්ලැන්ක් වර්ක්බුක් ක්‍රියේට් අලුතින්ම එකක් ගන්න හදන්න ෆයිල් ගිහිල්ලා නිව් බ්ලැන්ක් වර්ක්බුක් උඩ ක්ලික් කරලා ක්‍රියේට් උඩ ක්ලික් කරනවා ඔන්න අලුතින් එකක් ආවා අපිට රයිට් ඔන්න අලුතින් එකක් ඇවිල්ලා තියෙනවා දැන් බලමු ඊළඟට කරන්න තියෙන මොකද්ද කියලා ගණනය කිරීම සඳහා යොදාගෙන ඇති සූත්‍ර බැලන්ස් සමානයි කියලා එකක් තියෙනවා ටෝටල් සමාන නම්බර් ඔෆ් පැකට්ස් බ්‍රෑන්ඩ් ටෝටල් යොදාගෙන ඇති හෙඩර් සවීම මෙන්න මෙතෙන්ට මේක අපි ක්‍රියේට් කරගන්න කියලා කරන මේ වගුව හදාගත්තම තමයි මෙන්න මේ ටිකින් අපි බැලන්ස් ටෝටල් නම්බර් ඔෆ් පැකට්ස් බ්‍රෑන්ඩ් ටෝටල් කියන ඒවා හදාගෙන තියෙන්නේ යොදාගෙන ඇති මේවලම යොදාගෙන ඇති හෙඩර් සවීම අකුරු ඉලක්කම් තද කිරීම එකෙල්ල කිරීම කෝෂ පරාසයට පාටය දීම බෝඩර් දීම අලුත් පෙළයක් දැමීම මේ වගේ දේවල් තමයි කරලා තියෙන්නේ මේකෙදි එතකොට ඒවා කරන විදිහයි කියන්නේ මේ බලන්න මෙතන මෙහෙම එකක් පෙන්ලා තියෙනවා මේක හදන විදිහ ඊට පස්සේ ලකුණු ලැයිස්තුවක් හදන විදිහ තමයි දිසාන තේ වෙනස් කිරීම ශ්‍රිත භාවිතය ඔය වගේ ටිකක් තියෙනවා ඉතින් පස්සේ අපි ට පුළුවන්කම තියෙන මේ පාඩම අවසන් කරලා දාන්න රයිට් අපි බලමු නවයට පතක් අරන් තියෙනවා ඒකේ කරලා තියෙන දේවල් ටික මෙන්න මෙතන පෙන්නනවා අපි දැන් මේ ටික පෙන්නලා මෙතන ඉඳන් නැවත අපි සකස් කරගෙන යමු සකස් කරද්දී වැඩපතට නව තීරුවක් හෝ පේලියක් එකතු කර එහි කෝෂ ඒකාබද්ධ කර දත්ත මධ්‍යනය කරමු ඔන්න අපි අලුතින් ගත්ත මේකේ මේ කොටු වෙන වෙනම තියෙන කොටු පොඩි පොඩි කොටු තියෙන අපිට කියන්නේ ඔය
නව තීරුවක් හෝ පේලියක් හෝ එකතු කරෙහි කෝෂ ඒකාබද්ධ කරනවා. එක කොටුවක් කරනවා. කොටු ගොඩක් එක කොටුවක් කරනවා. ඒ කරන විදිහ තමයි මේ ඔයගන්න කියලා දෙන්න යන්නේ. තීරුව පේලිය මත මුසිකේ දකුණු බොත්තම ක්ලික් කරන්න. තීරුව පේලිය මත මුසිකේ දකුණු බොත්තම ක්ලික් කරන්න. ඔන්න ක්ලික් කරා. ඒ ක්ලික් කරලා එවිට ලැබෙන තීරු ඉන්සර්ට් රෝ ක්ලික් කරන්න. ඉන්සර්ට් රෝ ක්ලික් කරා. ඉන්සර්ට් රෝ. ඉන්සර්ට් වලට ගිහිල්ලා මේ තියෙන එන්ටර් රෝ තමයි දෙන්න තියෙන්නේ. එන්ටර් රෝ දුන්නාම ඔහේ කරාම අපිට අලුතෙන් රෝ එකක් ඇඩ් වෙනවා මෙහෙම. ඔය කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කරපෙකත් එක්ක කරලා පේනනම් මේක ඕගොල්ලන්ට තේරෙනවා අඩුයි. ඉස්සෙල්ලා අයින් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතුව මෙහෙම මම මෙතනදම ටයිප් කරලා තියෙන මොනවා හරි. මෙහෙම දෙමුද අපිට දැන් උඩට එකක් නැහැනේ. ඒක නිසා කියන්නේ මෙහෙම තියලා රයිට් ක්ලික් කරලා ඉන්සර්ට් වලට ගිහිල්ලා entire row දීලා ඔහෙ කරන්න කියන්නේ. එතකොට දැක්කද මේ ටික පහළට අලුතින් උඩට එකක් ඇඩුණා. අන්න එහෙම එකක් තමයි ඔය කරන්න කියන්නේ. ඊට පස්සේ එවිට ලැබෙන තීරුවෙන් insert row ක්ලික් කරන්න. හරි. එවිට ලැබෙන ඉහළ පේලියේ පළමු කෝෂේ දවස දාත් එකතු කර එම කෝෂයේ ඇතුළේ කෝෂ පරාසය තෝරා ඒකාබද්ධ කිරීමේ මද් සහ මධ්‍යයන්නේ නැත්නම් merge and center මෙවල මත ක්ලික් කරන්න. දැන් අපි හිතමු මෙතන ටයිප් කරන මේ එම් දිගට ටයිප් කරනවා. දැන් මෙන්න මේ පිටුවේ බලන්න මේකේ තියෙන්නේ එහෙම. මෙන්න මේ තියෙන්නේ රෝස පාට තීරුව. අන්න ඒ වගේයක් හදන්න තමයි හදන්නේ අපි ඔය. මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම තෝරලා අපි හිතමු මෙතෙන්ට කන් තියනවා කියලා. මේ තියෙන merge and center උඩ ක්ලික් කරනවා. එතකොට මෙයා එක තීරුවක් මේ බලන්න. මේවා පොඩි පොඩි කෝෂ. මෙයා ලොකු එකක් වෙලා මේ. අන්න ඒකට තමයි කියන්නේ ඔය merge and center කරනවා කියලා. පැහැදිලි නේද? දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති merge and center කරන විදිහ මම නැවත සැරයක් කියන්නම්. අපි මෙහෙම කෝෂ ටිකක් ගත්තොත් එහෙම මේ කෝෂ ටික අපි ටයිප් කරන මොනවා හරි මම ටයිප් කරනවා අර එකක් පුරයක් යනවා ඒක නිසා දැන් මේ ඔක්කොම එකක් කරගන්න මෙතන ඉඳන් මෙහෙම සිලෙක්ට් කරලා merge and center උඩ ක්ලික් කරනවා දැන් අන්න එක කොටුවක් වෙලා තියෙනවා මේ සෙට් එකම ඕක තමයි merge and center කරනවා කියලා කියන්නේ හරි පැහැදිලි ඇති හැමෝටම දැන් අපි නැවත යනවා ක්‍රියාකාරකම 2.6 ලකුණු ලැස්තුවක් නිර්මාණය කරමු මාක් ෂීට් එකක් හදනවා අපි මේකක් පොඩ්ඩක් හදාගමු මෙච්චර ගොඩක් ඕනේ නැහැ අපි නම් පහක් දාලා සබ්ජෙක්ට් පහක් විතර දාලා එකතුවයි ඇවරේජ් එකයි හදලා වැඩිම ලකුණු අඩුම ලකුණු number of present student number of in class ඔක්කොම ටික ඇඩ් කරලා තියමු right ඔන්න මම අලුත් ෂීට් එකක් අරගෙන ඒකේ ටයිප් කරනවා මෙහෙම number name subject 1 2 3 4 5 මේ තියෙන number ඊට පස්සේ name subject 1 subject 2 subject 3 subject 4 ඇති ඊට පස්සේ තියෙන්නේ මේකේ total average total average right මම මේක ලොකු කර ගන්නවා තේින්න ඕගොල්ලෝ එහෙම ටයිප් කරා number 1 2 3 4 5 දුන්නා name a b c d e දෙනවා ලකුණු ටිකක් දෙනවා subject 1 වලට 45යි 24යි මම දුන්නා subject 2 වලටත් දෙනවා
දෙනවා subject 3 දෙනවා subject 4 ඔන්න දැන් අපි ලකුණු ලිස්ට් එකක් හදලා තියෙනවා නම්බර් එකක් තියෙනවා නමක් තියෙනවා subject 1 2 3 4 තියෙනවා total average තියෙනවා ඊට පස්සේ බලමු පොඩ්ඩක් මෙතෙන්ට ගිහිල්ලා යොදාගන්න හැඩසයි මකුණු සහ ඉලක්කම් තද පැහැගන්නේ නෙකෙල්ල කිරීම කෝෂ පරාසයන්ට පාටයේදීම බෝඩරයේදීම අලුතින් නව පෙළ එකතු කිරීම දත්ත කෝෂ පරාසයට මැද කිරීම අකුරු දිශාන්තය වෙනස් වීම ඔන්න ඔය වගේ දේවල් ටික කරන්න ඕන. ඒක දිශානතිය වෙනස් වීමට පෙළ සහ තීරුව අතර පරතරය වැඩි කරගත යුතුයි. දිශානතිය වෙනස් කරනවා කියන්නේ මේවා තියෙන මේ හරහටනේ මෙහෙම නැතුව පොඩ්ඩක් වෙනස් කරනවා. මේකට මේ තීරු සහ පෙළ අතර පරතරය පොඩ්ඩක් මෙහෙම වෙනස් කරගන්න. ඒකල අපිට පුළුවන් මේ ටික තෝරලා මෙන්න මෙහෙම මේන්න මෙතනින් ඔරියන්ටේෂන් වලින් මේ ඕනි පැත්තකට අපිට ගැලපෙන හරියන පැත්තකට හදා ගන්නවා. මෙහෙම වෙනස් කරන්න පුළුවන්. ඕකේ කරනවා. හරි. දැන් ලස්සනට තියෙනවා. ඒ වැඩි දැන් ඕගොල්ලන්ට පුළුවන් වෙයි කරගන්න. දැන් මේ වෙනස් කරන දැන් ඉඩ ප්‍රමාණය වැඩි කරගත්තේ මම මවුස් පොයින්ටර් මෙන්න මෙතන අරගෙන එහෙම එහා මෙහා කරලා මේ පහළ රදින්න පුළුවන්. ඒකලා තමයි මේක ඉඩ පොඩ්ඩක් මම වැඩි කරගත්තේ. ඊට පස්සේ කියනවා අපිට පියවර දෙක අකුරු වල දිශාන්ති වෙනස් කිරීම සඳහා අදාළ අකුරු ඇති කෝෂ තෝරාගෙන මෙන්න මේ සලකුණ ඔරියන්ටේෂන් සලකුණ ක්ලික් කරලා වෙනස් කරගන්න පුළුවන්. පියවර තුන මාක් ෂීට් යනුවෙන් වැඩපතේ නම වෙනස් කරන්න. මාක් ෂීට් කියලා වැඩපතේ නම වෙනස් කරන්නලු. ඔන්න දැන් මෙතන අපි ඉන්නේ ෂීට් 2 වල. ෂීට් 2 වල නම වෙනස් කරනවා රීනේම් ගිහිල්ලා මාක් ෂීට් MARK ෂීට් කියලා වෙනස් කරනවා. ඊට පස්සේ සකස් කරගත් වැඩපොත workbook එක first term mark 1 කියලා අපිට සේව් කරන්නලු. බලමු එකක් කරලා මේක ෆයිල් සේව් කරනවා. මෙතන නම දානවා අපි first term first term mark 1 කියලා. කොහෙද සේව් කරන්නේ? ඩෙස්ක්ටොප් එකේ සේව් කරා. මම ඩෙස්ක්ටොප් එක තෝරලා සේව් දෙනවා. දැන් සේව් වෙලා තියෙන්නේ මේක ඩෙස්ක්ටොප් එකේ. අපි ගිහින් බලමු. මේ තියෙන්නේ. මේ ඩබල් ක්ලික් කරාම අපිට මේක ඕපන් වෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ලියලා තියෙනවා මාතෘකාවක් සූත්‍ර කියලා. සූත්‍ර ලිවීමේදී අපි නෝට් එක ලියගමු. සූත්‍ර ලිවීමේදී ගණිත ගැටලු විසඳීමේදී යොදා ගන්න අගයන් වෙනුවට කෝෂ ලිපින භාවිතා කරයි. මෙන්න මෙහෙම. දැන් අපි තුන් මෙතන 100යි මෙතන 50යි තියෙනවා කියලා. අපි උත්තරේ ගන්නකොට සමාන ලකුණු ගහලා 100 ගහන්නේ. A9 තියෙන 100 කියන එක ගහලා එකතු කිරීම B9 ඔන්න එනවා උත්තරේ. එහෙම තමයි ගන්නෙ. මම ඒක තමයි සටහනට දුන්නේ. සූත්‍රයක් අනිවාර්යෙන් සමාන ලකුණෙන්ම ලියගන්න. සූත්‍රයක් අනිවාර්යෙන් සමාන ලකුණෙන්ම ආරම්භ කළ යුතුයි. සමාන ලකුණෙන්ම ආරම්භ කළ යුතුයි. ආරම්භ කළ යුතුයි. කෝෂ ලිපින අතරට ගැලපෙන ගණිත කර්ම, ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ කෝෂ ලිපින අතරට ගැලපෙන ගණිත කර්ම යොදා පිළිතුර නිර්මාණය කරගත හැකිය.
අපි උදාහරණයක් ලියාගමු. එකතුව සෙවීමට මෙන්න මේක දාන්න. උදාහරණ කීපයක් ලියාගමු. ඒ නම එකතු කිරීම B නමේ. සූත්‍රයකට උදාහරණයක්. हाँ बोलो आप इधर लिया ने क्या कुछ ही हो अड़ू कर लगा दूँ समान है ए नाम है अड़ू क्रीम बी नाम है अन रुपया पनाह के पनाह का वही पन सीएम पनाह का अड़ू कराम पनाह है बोलो आप इधर मैं गुना क्रीम आपको इधर लिया ना तो ना मैं तेरे में अड़ू क्रीम में उदाहरण गुना क्रीम समान है ए नाम है गुना क्रीम बी नाम है अन पंदा है බෙදන්න පුළුවන් ඕන්න මෙතන බෙදීම අපි allele රත් දාන්න එන්න ක්‍රමන්න දෙකයි උත්තර අපි ওই සූත්‍ර හතරම ලියා ගන්න පහලට ලකුණු විතරයි වෙනස් වෙන්නේ කෝෂ දෙකම සමානයි right එතම මෙතෙන්ට තව පොඩි වෙනස්කම් ටයක් කරන්න බලා ගන්න මෙතන ගිහිල්ලා අපි මේ අකුරු ටික තව වෙනස්කම් කරන්න පුළුවන් මෙතනින් මේ ඊපස්සේ මෙන්න මේ ඉර උඩ ඩබල් ක්ලික් කරාම බලන්න මේ ඉඩ වැඩියෙන් තියෙනවා හරියනවා ඉර උඩ ඩබල් ක්ලික් කරනවා ඔන්න දැක්කද මෙහෙම සිලෙක්ට් කරලා අපිට පුළුවන් ඕල් බෝඩර්ස් මෙන්න මෙතනින් දෙන්න අන්න කොටු වැටෙනවා කොටෝ ඕනනම් මේ ටික මෙහෙම සිලෙක්ට් කරලා අපිට පුළුවන් මෙන්න මේ බකට් එක ළඟට ගිහිල්ලා තින්ත දාන්න මේ විදිහට පාට කරන්න පුළුවන්කම තියෙනවා මේ ටිකත් ඕනනම් අපිට ඒ පාටම දාන්න පුළුවන්කම තියෙනවා නම් ටික අපි දාමු වෙන පාටක් මේ ඊතල උඩ ක්ලික් කරලා වෙන පාටක් දානවා ලකුණු ටික ඔක්කොම ටික වෙන පාටක් දානවා ටෝටල් එක වෙන පාටක් දානවා මේ एवरेज तवत पाट दान पुलवांकमी मातृका वक्लियागम श्रित भावित श्रित भावित श्रित ශ්‍රිත භාවිතේ මාතෘකාව ලියා ගන්න. හරි දැන් අපි එතකොට මෙතෙන්ට එකතුව ගන්න සමාන ලකුණු දාලා සම් කියන ශ්‍රිතේ භාවිතා කරනවා. මේ සම් කියන එකෙන් අපි දැනගන්න ඕනි එකතු කිරීමක් කරන්න කියන එක. ආයේ මේක වෙන මොනාරවත් භාවිතා කරන්න බෑ. සමානයි සම් දැම්මොතින් එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? C දෙකේ ඉඳන් F2 දක්වා තියෙන දත්ත ඔක්කොම ටික C2 ඉඳන් F2 දක්වා කෝෂ පරාසය මේ ටික ඔක්කොම එකතු කරනවා ඔන්න එකතු වෙවිලා තියෙනවා අපිට පුළුවන් මේක දැන් අර ඉස්සෙල්ලා වගේ මෙන්න මේ fill handle එකෙන් අල්ලලා මෙහෙම අදින්න පහලට අන්න උත්තර ටික ඔක්කොටම ආවා tag ගල උත්තර ටික එනවා ඔය විදිහට අපිට ශ්‍රිතයක් භාවිතා කරලා එකතු කිරීම කරගන්න පුළුවන් දැන් ඒක තමයි මෙන්න මේ කියන්නේ ඒ වගේම ඊට පහලින් දෙන කෝෂ පරාසයක තියගියන්හි සාමාන්‍ය අගේ ලබා ගැනීමට සමානයි एवरेज फलम कोश अवसान कोश अर विधिटम अभी सामन सम वेणुअट दिथेन्ट सामन एवरेज अभी पोड टाइप करना मेहिम देखा देवी नो मेके अभी डबल क्लिक करना एवरेज टाइप वरहन वेटती नो मुन इलाका एवरेज को मे विषया हतरे उन्न सी देखे एफ देख द එහෙම තියනවා අපිට මෙතන නම් අපිට වහන වහන්න ඕනේ වහන වහන තු නිකන් එන්ටර් කරත් උත්තරේ වෙන්නේ මෙහෙම එනවා 55යි කියලා. ඒ කියන්නේ මේ 55 55.3625ක් තියෙනවා.
මේක කොටුව ලොකු කරනකොට තමයි මේක පේන්න ගත්තේ. හොඳින් මෙහෙම තිබුණාම 55 විතරයි පේන්නේ. කොටුව පොඩ්ඩක් ඉරමන නිසා මම මේක ඩබල් ක්ලික් කරාම පේන්න ගන්නවා. මේකත් අපිට අර විදිහටම මෙතනින් ක්ලික් කරලා පහළට ඇදපු ගමන් ඔන්න උත්තර ටික හැම එකටම යනවා. අපි මේවට තමයි කියන්නේ ශ්‍රිත කියලා. මේ මේ එතකොට දැන් මෙතන තිබුණේ අපි මෙන්න මේ පරාසය මෙතෙන්ට එද්දී ඒ පරාසයනේ මේ පරාසය වෙනස් වෙලා තියෙනවා ඔටෝමැටිකලි වෙනස් වෙලා තියෙනවා මේ C6F6 C6 ඉඳන් F6 දක්වා වෙනස් වෙලා තියෙනවා එතකොට ඒ ටිකේ ඇවරේජ් එක නැත්නම් සාමාන්‍ය අගය අපිට ගන්න පුළුවන් කරන මේ සාමාන්‍ය අගය කියන්නේ එකතුව සංඛ්‍යා ගානෙන් බෙදලා මෙතන 221ක් තියෙනවා 221 4ෙන් බෙදලා එතකොට තමයි 55.25ක් එන්නේ right ඔන්න ඔය විදිහට පුළුවන් අපිට ශ්‍රිත භාවිතා කරන්න ඔන්න ඉලක්කම් පමණක් ඇති කෝෂ ප්‍රමාණය ගණන් කිරීම සඳහා ඉලක්කම් විතරක් තියෙන කෝෂ ගණන් කරන්නත් අපිට පුළුවන් ශ්‍රිතයක් භාවිතා කරන්න දැන් අපි හිතමු ඒකට තියෙන count කියලා සමානයි count 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 කියලා මෙන්න මෙහෙම තෝරලා enter කරාම 4යි මෙතන ඉලක්කම් 4ක් තියෙනවා 45 තියෙනවා 34 තියෙනවා 65 තියෙනවා 77 තියෙනවා මේ එකක මම ඒ අකුර ගහනවා මෙන්න මෙතන 3ක් වුණා ඉලක්කම් තියෙනවා මේ සෙට් එකේ තියෙන 3යි ඒ අකුර කියන ඉලක්කමක් නෙවෙයි ඉලක්කම් ගණන් කරන්නේ නැහැ කවුන්ට් දැම්මොත් පැහැදිලිද මෙතන මොකක්වත් නැතුව හරියොත් එහෙම මකලා තියෙනවා ඒ 3යි දැන් මේක පහළට කොපි කරොත් එහෙම මෙහෙම අන්න මේ ඔක්කොම 4 4 තියෙනවා මෙතන අපි මොකක් හරි ගැහුවොත් අන්න 3ක් බවට පත් වෙනවා අපිට count කියන ශ්‍රිතය භාවිතා කරලා තියෙන ප්‍රමාණය ගණන් කරන්න පුළුවන් මොනවද ගණන් කරන්නේ මේ ඉලක්කම් තියෙන ඒවා අගයන් තියෙන ඒවා මොකක් හරි නම්බර් එකක් තියෙන ඒවා ගණන් කරන්න පුළුවන්කම තියෙනවා හරි ඊට පස්සේ අපි බලමු මොකද්ද ආයේ තියෙන්නේ කියලා කෝෂ පරාසයකදී දත්ත සහිත කෝෂ ප්‍රමාණය ගණන් කිරීම සඳහා කෝෂ පරාසයක දත්ත සහිත ප්‍රමාණය දැන් මේ අපි කවුන්ට් විතරක් දැම්මොත් පෙන්වන්නේ ඒ ටිකේ තියෙන ඉලක්කම් විතරයි. එහෙම නැතුව අපිට පුළුවන්කම තියෙනවා සමානයි කවුන්ට් එකත් එක්ක ඒ අකුර මෙහෙම දාලා අපි මේ කෝෂ පරාසයක් දුන්නොත් අපි මේ ඔක්කොම ටික දෙමු බලන්න මේ ටික. අන්න ඒ ඔක්කොගේම තියෙන A එකේ ඉඳන් H හය දක්වා තියෙන ඔක්කොම ටික කී දේ ගණන් කරනවා මේ බලන්න දැන් මෙතනින් අපි තුන එකක් තරම් මකලා දාමු 47 මෙතන තිබුණොත් මොකක් හරි 48 මේකේදී සංඛ්‍යාත් ගණන් කරනවා අකුරුත් ගණන් කරනවා ඒ කියන්නේ පාට මොනවා හරි තියෙනවා නම් ඒවත් ගණන් කරනවා හිස් කොටු ගන්නෙ නැහැ ඔන්න ඔහොම තමයි අපිට ශ්‍රිත භාවිතා කරන්න පුළුවන්කම තියෙන්නේ ඊට පස්සේ බලමු චුට්ටක් අපි මෙහාට ගිහින් තව පුළුවන් අපිට කීපයක් තියෙනවා මෙහෙම වැඩි මගයන් සහ අඩු මගයන් හොයන්න දැන් මම මේ කවුන්ට් කියන එක මෙහෙම කරලා දාන්න වැඩි මගයන් අඩු මගයන් අපි හිතමු මේ සබ්ජෙක්ට් 1 වල වැඩි මගය කීයද කියලා හොයාගන්න ඕනේ සමානයි max මේ max කියන්නේ වැඩි මගයට වැඩි මාගේ හොයන්න සමානයි max කියලා වරහණක් ඇතුලේ මෙන්න මේ subject 1 එකේ කෝෂ පරාසය ගහලා enter කරාම 76 තමයි මේ set එකේ වැඩි මාගේ තියෙන්නේ මේ set එකේ වැඩි මාගේ 76 ඕක අපිට මේ පැත්තට පිටපත් කරන්න පුළුවන් මෙහෙම හරහට එතකොට අනිත් ඒ වගේ මේකෙත් වැඩි මාගය මේකෙත් වැඩි මාගය අන්න ඒ විදිහට සකස් වෙනවා බලන්න මේ ටිකේ වැඩි මගේ 88 අන්න එහෙම හදා ගන්න පුළුවන්කම තියෙනවා max කියලා කියන්නේ එතකොට වැඩි මගේ හොයන්න භාවිතා කරන ශ්‍රිතය ඒ වගේම තමයි අඩු මගේ මේ max එක අඩු මගේට කියනවා අපි min එක කියලා min අපි මෙතන ගහමු සමානයි min min කියලා කියන්නේ අඩු මගේ minimum කියන එක මේ ටික මේ විදිහටම තෝරලා එන්ට කරාම එනවා මේක අපි හරහට පිටපත් කරාම අනිත් විෂයන් වලත් අඩු මගයන් මොනවද කියන්න එනවා
මෙන්න මේ විදිහට අපිට max min ඒ කියන්නේ අඩු මගේ සහ වැඩි මගේ හොයා ගන්න පුළුවන්. අපි දැන් කතා කරා ශ්‍රිත කීපයක්. පළවෙනි එක තමයි එකතු හොයා ගන්න. sum එක. ඊට පස්සේ සාමාන්‍ය අගේ හොයා ගන්න. average එක. ඊට පස්සේ count අපි කතා කරා තියෙන කොච්චර අගයන් තියෙනවද කියලා හොයා ගන්න count එක. ඊට පස්සේ counter. counter කියලා අපි කියන්නේ ඔකට. counter කියලා කියන්නේ අගයන් සහ පාට ඔය වර්ග දෙකේම කවලමෙන් තියෙනේ ඔක්කොම ටික හොයන්න කොහොමද ත්‍රිත්‍යයක් භාවිත කරන්න කියන එක. ඊට පස්සේ අපි කතා කරේ max සහ min. සාමාන්‍ය පෙළ විභාගයකට තියෙන දැනට මෙන්න මේ වගේ පහයි. ඔය කවුන්ටා කියන එක නැහැ. නමුත් ඕගොල්ලන්ට ඊටත් වඩා වැඩියෙන් තියෙනවා කවුන්ටා කියන එකක් තියෙනවා. සාමාන්‍ය පෙළට තියෙන්නේ sum එක, average එක, count එක, මින් එක සහ මැක්ස් එක. ඔය පහ තමයි සාමාන්‍ය පෙළ විභාගෙදි බලන්නේ. ඔයගොල්ලන්ට එතකොට 6ක් අපිට උගන්වන්න තියෙන මම ඒ 6ම පැහැදිලි කරලා දුන්නු. රයිට් අපි මෙහෙම කරමු. පොඩි සටහනක් ලියාගමු. ශ්‍රිතයano යම් කෝෂ පරාසයක ඇති යම් කෝෂ පරාසයක ඇති දත්තයන්ට ඇති දත්තයන්ට විවිධ ගණනය කිරීම සිදු කිරීමට විවිධ ගණනය කිරීම සිදු කිරීමට යොදා ගන්නා ප්‍රකාශන වේ. යොදා ගන්නා ප්‍රකාශන වේ. යොදා ගන්නා ප්‍රකාශන වේ. එකතුව සෙවි මෙහෙම ලියන්න. කෝෂ පරාසයක් ලිවීමේදී කෝෂ පරාසයක් ලිවීමේදී ආරම්භක කෝෂ ලිපිනය ලියා දෙතිත යොදා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට මෙහෙම A ගත්තොත් A5 නම් 32ක් මෙහෙම ලියලා A10 කියලා දාන්න පුළුවන්. ඒ විදිහට දෙතිත ලියා අවසාන කෝෂය ලියයි. උදාහරණ A5 32 මේ බෝල දෙකක් අඳින පැති දෙකක් දාන්න A10. තව එකක් ලියමු අපි B3 32ක් K3 එහෙම ගණ්ඩක් පුළුවන්. තව එකක් ලියමු අපි A1 32ක් B5 මෙහෙම ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට කෝෂ පරාස අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රිත පහත පරිදිය සමානයි සම් A1 A25. මෙහෙම ලියලා කියන්න මෙහෙම ලියලා ඉස්සරහෙන් ලියා ගන්න. A1 සිට A25 දක්වා කෝෂවල ඇති අගයන් එකතු කිරීමට. A1 සිට
ඒ 25 දක්වා ඇති කෝෂවල අගයන් එකතු කිරීමට ඔන්න ඒකට තමයි මේ sum කියන එක භාවිත කරන්නේ මෙතන අපිට මෙන්න මේ කෝෂ පරාසය වෙනස් කරලා අපිට ගැලපෙන විදිහට කෝෂ පරාසයෙන් දාගන්න පුළුවන්කම තියෙනවා sum එකකින් කරන්නේ එකතු කිරීම ඊට පස්සේ සමානයි एवरेज ए पहा डी पहा ओन सामान्य गे सेवी मट कोश परासे सामान्य गे सेवी मट अभी कोश परासे के लिए नोट नहीं देंगे मैं एवरेज लिंक करने सामान्य गे होएंगे तुम वे नहीं कर සමානයි count වරහණක් ඇතුලේ ak ඉඳන් k 1 දක්වා count කියන්නේ අගයන් ගණන සෙවීම අගයන් ගණන සෙවීම ඒ කියන්නේ මේ මොකක් හරි වටිනාකමක් තියෙනවා ඉලක්කම් වගේ දේවල් තියෙනොත් තිබුණොත් විතරයි හොයන්නේ අගයන් ගණන සෙවීම ඊට පස්සේ තියෙනවා සමානයි කවුන්ටා ඊ පහ අයි 10 කවුන්ටා කියලා කියන්නේ දත්ත ඇති කෝෂ ගන්න සේ මොනවා හරි කමන ඉද්දත් ඉලක්කම් වෙන්න පුළුවන් අකුරු වෙන්න පුළුවන් මොනවා හරි තියෙන කෝෂ ගන්න කොච්චරද කියලා හොයනවා දත්ත ඇතුළත් කෝෂ ගන්න සෙවීම දත්ත ඇතුළත් කෝෂ ගන්න සෙවීම ඊට පස්සේ ලියා ගන්න සමානයි min මින්වලට ලියා ගන්න අවම අගය නැතිනම් කුඩාම අගය සෙවීම කුඩාම අගය සෙවීම වටිනාකමෙන් අඩුම අගය කියන එක ඔය අවසාන එක මැක්ස් විශාලම අගය සෙවීම විශාලම අගය संख्या से टेकिंग वेडिम आगे आती है मुख्य दिखला हो दिन की दिखला हो दिन वगे श्रित अंटे अतम आप भावित करती मम वीडियो के दम्मे बलागिन प्राक्टिकल पूर्वक तीन दिन मेक सेव करके सेव करने का प्रश्न नह पड़ी अनुमातृकावाक दत्त पिलगस्वीम दत्त पिलगस्वीम देन दत्त पिलगस्वन कोट करानी देन अभी तो मेतन वेडिम लखनऊ तीन के ना उड़ट इलाकेना इलांगड़केना इलांगड़केना हेम एंडो मेन मेटिक short and filter වලින් තමයි කරන්නේ a to z දැම්මොතින් කුඩා එකේ ඉඳන් විශාල එක දක්වා මෙහෙම තෝරන්න ඕනේ තෝරලා අපි කරනවා expanded the section continue with the current section expanded the section අපි ක්ලික් කරලා බලමු එතකොට වෙන්නේ සම්පූර්ණ මේ section එකේම තියෙන වෙනස් වෙලා යනවා මේ බලන්න ඔන්න දැන් මෙහෙම තමයි තියෙන්නේ අපි එකතුව 90 පිළිවෙලට හදනවා मेहम तोरण मे तोरला
මෙන්න මෙතන තියෙන මේ sort කියන එක අර පුණීලයක් වගේ තියෙන A to Z මේක උඩ ක්ලික් කරාම පහළට යන A to Z ද Z to A ද ඒ කියන්නේ ආරෝහණද අවරෝහණද කියලා smallest to largest පොඩි මේකේ ඉඳන් වැඩි මේකේ ඉඳන් පොඩි මේකට එහෙම කියනවා මේක උඩ ක්ලික් කරාම එනවා අපිට message එකක් මේ message එකේ expanded the section continue with the current section continue with the current section දුන්නොත් ඉතින් මේ තෝරපු ටික විතරයි වෙනස් වෙන්නේ මේ බලන්න वेडिम लखन गोरलास्ट स्मोलस्टिक දැසි 21යි මෙන්න මේ පිළිවෙලට එහා මෙහා වෙනස් වෙලා තියෙනවා දැන් බලන්න 1 3 2 5 4 වුණා මේ ටිස් කලින් තිබුණේ 1 2 3 4 5 තිබිච්ච එක සම්පූර්ණ මේ ලකුණු අනුව මේ පේළිය වෙනස් කරලා දානවා දැන් අපි ස්කෝල් එක ලකුණු ලිස්ට් එක හදලා ළමයින්ගේ 1 2 3 4 5 පෙන්නකොට මෙන්න මේ largest to මෙහෙම දීලා expanded the section දුන්නු තින් වැඩිම ලකුණු ගත්ත ළමයා උඩම ඉන්නවා ඊට පස්සේ එක්කන දෙවෙනිට ඉන්නවා ඊට පස්සේ තුන්වෙනිට හතරෙන් පස්සේ මේ පිළිවෙලට හැදෙනවා බලන්න මේ ඉලක්කම වෙනස් වෙනවා 1 3 2 5 4 විදිහට ඒක නිසා තමයි එහෙම වෙනස් වෙන්නේ මේ සම්පූර්ණ සෙට් එක වෙනස් කර ගන්නවා ඒ විදිහට තමයි අපි මේ sort කරන්නේ දත්ත ලියා ගන්න පොඩි සටහනක් අපි ලිව්වේ දත්ත පෙළ ගැස්වීම කියලා sort කරනවා කියලා කියන්නේ යම් දත්ත සමූහයක් යම් දත්ත සමූහයක් ආරෝහණ හෝ අවරෝහණ ඒ කියන්නේ අඩු මේකේ ඉඳන් වැඩි මේකට හෝ වැඩි මේකේ ඉඳන් අඩු මේකට ascending descending කියලා ඉංග්‍රීසියෙන් කියනවා පෙළ ගැස්වීමට අදාළ දත්ත පරාසය තෝරා අදාළ දත්ත පරාසය තෝරා sort and filter margin sort and filter මෙතන තියෙනවා මේ බලන්න sort sort and filter 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 margin ආරෝහණද අවරෝහණද යන්න තේරිය යුතුයි එතන ඒ කියන්නේ a to z ද z to a ද කියන එක තෝරන්න ඕන ආරෝහණද අවරෝහණද යන්න තේරිය යුතුය කස්ටම් කාණ්ඩක් පුළුවන් තේරිය යුතුය එතකොට මෙතනින් අපි sort උඩ ක්ලික් කරාම ඒ වැඩේ වෙනවා මෙතන වෙනස් නොකර expanded the section කියන තැන ඉඳන් selection කියන තැන ඉඳන් मेहदी निशिपिलीवेलकट दत्त पेल गैसे मेहदी निशिपिलीवेलट दत्त पेल गैसे මේදී නිසි පිළිවෙලට දත්ත පෙළ ගැසෙ right ඊළඟට පොඩි මාතෘකාවක් දාගන්න ප්‍රස්තාර ඇතුළත් කිරීම පොඩි මාතෘකාවක් දාගන්න ප්‍රස්තාර ඇතුළත් කිරීම. right. දැන් අපිට පුළුවන් ප්‍රස්තාරයක් දාන්න මම මෙතන මේ ටික අයින් කරලා
මෙන්න මේ දත්ත ටිකෙන් අපි දාමු නම් ටිකක් A B C D න් දාමුනේ A B C D E මෙන්න මේ දත්ත ටිකට මම ප්‍රස්තාරයක් නිර්මාණය කරනවා හරි ලේසි ප්‍රස්තාරයක් නිර්මාණය කරන්න මේ දත්ත ටික තෝරලා ඉන්න මෙහෙම තෝරගෙන insert වලට ගිහිල්ලා අපි කැමති ප්‍රස්තාර වර්ගයක් උඩ ක්ලික් කරමු මෙන්න ප්‍රස්තාරය ආවා මේ තියෙන ප්‍රස්තාරය A B C D E ඉන්නවා subject 1 2 3 4 ඉන්නවා එක එක subject වලට ගත්ත ලකුණු ටික මෙහෙම ප්‍රස්තාරයක පෙන්ලා තියෙනවා මේක අපිට පුළුවන් ඕනනම් වෙන ප්‍රස්තාර වර්ගයකට මාරු කරන්න insert ගිහිල්ලා මේ line chart වලට ගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට line chart එකක් දා ගන්නත් පුළුවන් ඒ වගේ මේ වගේ දෙයක් නම් අපිට පුළුවන් මේ bar chart එකට යන්නත් පුළුවන් මේ තියෙන්නේ මෙහෙම හදන්නත් පුළුවන් හරස් අතට right අපි ලියගමු පැතුරුම්පත් වල දත්ත වගුවක් තෝරා පැතුරුම්පත් වල දත්ත වගුවක් තෝරා insert haraha insert haraha sudusu sudusu prastharayak insert haraha sudusu prastharayak තේරීමෙන් එම දත්ත වගුවට අදාළව ප්‍රස්ථාරයක් නිර්මාණය කරගත හැකිය ප්‍රස්ථාරයක් නිර්මාණය කරගත හැකිය මේ තියෙන්නේ මෙතන මේ තියෙන ක්‍රම වලින් ප්‍රස්ථාරයක් දාන්න පුළුවන්කම තියෙන වට ප්‍රස්ථාර ස්තම්භ ප්‍රස්ථාර තීර ප්‍රස්ථාර මේ වගේ ප්‍රස්ථාර වර්ග ගණනාවක් අපිට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා ප්‍රස්ථාර වර්ග කිහිපයකි ප්‍රස්ථාර වර්ග කිහිපයකි එක මේ තියෙන ස්තම්භ ප්‍රස්ථාර අපි කියන කොලම් chart කියලා ස්තම්භ ප්‍රස්ථාර කොලම් chart දෙක රේඛා ප්‍රස්ථාර අපි කියනවා line chart කියලා තුන වට ප්‍රස්ථාර අපි කියනවා pie chart කියලා. හතර තීරු ප්‍රස්ථාර. තීරු ප්‍රස්ථාර. අපි කියනවා bar chart කියලා. right. තවත් ප්‍රස්ථාර වර්ග ගණනාවක් මේකේ තියෙනවා මෙන්න මේ වගේ. ස්ටොක් ඩෝනට් බබල් රේඩාර් ඔන්න ඔය වගේ ප්‍රස්ථාර ගොඩාක් තියෙනවා අපිට මේ ප්‍රස්ථාර වර්ග හතර ඇති සාමාන්‍ය ඔය ප්‍රස්ථාර තමයි අපිට නිතර භාවිතයේ තියෙන්නේ හොඳයි එතකොට මේතන මේ ඇක්ටිවිටීස් කීපයක් තියෙන ප්‍රස්ථාර දාන විදිහ මම එකක් කිව්වා ඒ ක්‍රමයට තමයි හැම වෙලාවෙම ප්‍රස්ථාරයක් අපි භාවිතා කරන්නේ රයිට් එහෙනම් අපිට අද මේ වීඩියෝවෙන් ඕගොල්ලන්ගේ කියන්නේ නවයේ පන්ති ළමයින්ගේ දෙවෙනි පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරන්න අවස්ථාව ලැබුණා. ඕනනම් අපි මේ විදියට නවයේ පන්ති ළමයින්ගේ දෙවෙනි පාඩම
ඉවර කරනවා. අපි නැවතත් අලුත් වීඩියෝකින් තුන්වෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. එතෙක් ඔබට සුබදායි දවසක්.